අයිබෝවන් ඔබ ස්වාධීනරූප වාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති සමගයි. පුවත් සිරස්තල ප්‍රථමයෙන්. කොරෝනා පොකුරට අදත් 622ක්. රෝගීන් ගණන 34,000ක් පණි. අධිකරණයේ ගින්නෙන් ලිපි ගොනුවලටත් ගොඩනැගිල්ලටවත් හානියක් නැහැ. සහරාන්ලාට උදව් දුන්න අය ගැන තීන්දු ගන්න කිව්වත් රාජ්‍ය සේවා කොමිසම මගහැරලා. පුහුණු වෙන්න ගිය ගුවන් යානය වැටුනේ කොහොමද? පුලුල් පරීක්ෂණ ඇරපේ. මාදිවෙලත් සංවර්ධනෙන් ඉදිරියටම. කිතුලටත් හොඳ කලක්. කොරෝනාවේ දෙවන එන්නතටත් ඇමරිකාව අනුමැතිය ඉල්ලයි. දේශීය ප්‍රවෘත්ති ගුවන් හමුදා පුහුණු යානයක් කන්තලේ ප්‍රදේශයේදී අනතුරට ලක්වීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. සිද්ධියෙන් ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත් වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ නියමුවන් පුහුණු කිරීම සඳහා යොදා ගන්නා PT6 වර්ගයේ ගුවන් යානයකුයි මෙලෙස අනතුරට පත් වුණේ. පසරු 1:05 පමණ චීන වරාය ගුවන්පතෙන් ගුවන්ගත වී 1:10 පමණ වන විට ගුවන් යානයේ ගුවන් පාලක මැදිරිය සමග සම්බන්ධතාව කිලිහි ගොස් තිබෙනවා. පසුව හෙළි වී ඇත්තේ යානය චීන වරාය විද්‍යාපීඨයේ සිට සැතපුම් 14ක් දුරින් කන්තලේ සූර්යපුර ජනරංජන වැව ආසන්නයේදී අනතුරකට ලක්ව ඇති බවයි. යානයේ පැද වූ පුහුණු ගුවන් නියමු KRSVP අමරකෝන් මහතා ගලවා ගැනීමේ කණ්ඩායම් එක්ව ත්‍රිකුණමලේ රෝහලට රැගෙන ගියද එවැනි විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියා. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගලවා ගැනීමේ මෙහිම්වලට එක් වූ වාහනයක්ද අනතුරට ලක් වුණා. අනතුරින් මිය ගිය කැඩෙට් නිලධාරී අමරකෝන් කෑගලු මහාවිද්‍යාලයේ ආදි සිසුවේ. ඔහු පුහුණු ගුවන් නියමුවෙකු ලෙස ගුවන් හමුදාවට එක් වී ඇත්තේ 2019 ජනවාරි මාසයේදී. 2019 ජූලි මාසයේ සිට ඔහු පියාසර පුහුණුව ආරම්භ කර තිබෙනවා. සිද්ධිය පිළිබඳ විමර්ශනයට ගුවන් හමුදාපතිවරයා විශේෂ කමිටුවක්ද පත් කළා. මේ අතර අනතුර පිළිබඳ සැලවීමත් සමග අමරකෝන් මහතාගේ මව ඇතුළු ජාතීන් දැඩි කම්පනයට පත්ව සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ. ඔහුගේ නිවසට බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි පානදුර තොටවත්ත හා මොනරාගල බඩල්කුඹුර අලුපොත යන ප්‍රදේශ හුදකලා කරන බව යුද හමුදාපතිවරයා පවසනවා. අද දිනේදී අලුතින් කොරෝනා රෝගීන් 622 වාර්තා වුණා. ඉන් 554 දෙනෙකුම පෑලියගොඩ පොකුරට අයත්. ඉතිරි 68 දෙනා බන්ධනාගාර පොකුරට අයත් වුවන් බවයි අදාළ අංශ පවසන්නේ. අද දිනේදී ස්වේලබූ සංඛ්‍යාව 558ක්. මේ වන විට මෙරටින් වාර්තාවන COVID-19 වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 34,100ක්. ඉන් පුද්ගලින් 24,867 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලින්ගේ සංඛ්‍යාව 9,079ක්. මේ අතර කොවිඩ් පාලනයට යොදා ගන්නා ඖෂධ හෝ එන්නත් නිසි සායනික පරීක්ෂාවකින් තහවුරු කළ ඒවා විය යුතු බව රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. ලෝකයේ මේ වන විට ඉදිරිපත්ව ඇති එන්නත් වර්ග පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කර විශේෂඥ අදහස් ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍යවරිය කමිටුවට දැනුම් දුන්නේ. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. තීරණයකට එළඹලා තියෙනවද යම්කිසි නිශ්චිත එන්නතක් මේක තමයි අපි ගෙන්වන්නේ කියලා දැනගන්න කැමතියි. ඒ වෙනුවෙන් කමිටි එකක් උත්පත් කරලා තියෙනවා. ඒකේ ලොජිස්ටිකල් පැත්ත බලලා අවශ්‍ය කටයුතු කරන්නයි කියලා. ඒකේ ලයින් එකකුත් දීලා තියෙනවා. ඒකේ පාවිච්චි කළ යුත්තේ කාටද කියන එකත් තාමත් ඉක්මනින් ඒ සම්බන්ධව අපිට වාර්තාවක් ලැබෙයි. ඒ වාර්තාව අනුව ක්‍රියාත්මක කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කොරෝනා ආසාදනයේ ඌ බවක් මුල් ඉරියව් මූලික රෝහලේදී නියුන් දරු උපතක් සිදු කර තිබෙනවා. මෙරටදී කොරෝනා ආසාදනය වූ මවක් සිදු කළ දෙවන නිවුන් දරු උපත ලෙසයි මේ සැලකෙන්නේ. කොවිඩ් හැදිලා ට්වින් ප්‍රෙග්නන්සි කියන එක කලාතුරකින් වෙන දෙයක්. නමුත් මේ වෙනකොට දැනගෙන ඉවරපළ මූලික රෝහලේ ට්වින් ප්‍රෙග්නන්සිස් දෙකක් මේ විදිහට ඩිලිව කරා. අම්මයි බබාලා දෙන්නයි ඉතාම හොඳින් ඉන්නවා. කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති වූ ගින්නෙන් කිසිදු කාර්යාලයකට හෝ ලිපිගොනුවකට හානියක් සිදුවේ නැති බව අධික අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායදුන්නේ මහතා පවසනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අබිලි භාණ්ඩ ගබඩාවකයි ගින්න හටගෙන තිබෙන්නේ. මෙම අබිලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් ඇති ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටා තිබෙනවා. ගින්නෙන් එම ගබඩාවේ තිබූ අබිලි භාණ්ඩවලට පමණක් හානි සිදු වී තිබෙනවා. කොළඹ ගිරිනිවන ඒකකය හා ගුවන් හමුදාවේ නිලධාරීන් එක්ව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වුවා. ඒ සඳහා ගිනිනිවන රථ 9ක් පමණ යොදා ගැනුණා. ගිනිගැනීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත එම පරීක්ෂණ භාර දී ඇති බවයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ. නීතිපති දප්පුලිද ලිවේරා මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද සිද්ධිය වූ ස්ථානයට පැමිණියා. කිසිම ආකාරකින් ලේකනාගාරයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ දේපලකට මේ ගින්න නිසා හානි වෙලා නැහැ. සාමාන්‍ය පරිදි අමාත්‍යාංශයේ අධිකරණයේ කටයුතු පවත්වාගෙන යන්නට හැකියාව තියෙනවා. පොලිසිය අවශ්‍ය සියලු පරීක්ෂණ කණ්ඩායම් කැඳවලා තියෙනවා. මේ ගින්න ඇති වුණේ කොහොමද කියන එක බලන්න ඒ පරීක්ෂණ වාර්තානුව අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියට ගැනීමට නියමිතයි. මේ ගින්න සම්බන්ධව විමර්ශනයක් කිරීමට පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව කණ්ඩායම් 3ක් යොදලා විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රජයේ රස පරීක්ෂකවරයාගේ ඒ වගේම ඉලෙක්ට්‍රික් ඉංජිනේරුවරයෙක්ගේ මෙම ගින්නක් ඇතිවීම සම්බන්ධව විශේෂඥ මත පළ කරන්න පුළුවන් සියලුම විශේෂඥයින් මේ ස්ථානයට ගෙන්වලා මේ සම්බන්ධව විශේෂඥ මතයක් ලබා ගැනීමට මාදිවිල බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. කිලෝමීටර 1.5ක දුරකින් යුත් ඇවිදීමේ මන්තිරුවක්, පාපැදි මන්තිරු දෙකක්, ළමා උද්‍යානයක්, එලිමාන් ව්‍යායාම ප්‍රදේශයක්, රතගාලක් මෙන්ම කන්න දෙකම වගා කිරීමට ජලය සැපය හැකි වැව් දෙකක් මෙම ව්‍යාපෘතියට ඇතුළත්. අක්කර 23ක භූමි ප්‍රදේශයක් පුරා විසිර පවතින මෙම සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය අප්‍රේල් 21 වෙනිදායි. සෞභාග්‍ය දැක්ම අනු යමින් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. කොරෝනා පළමු රැල්ල පැවති අවස්ථාවේ ආරම්භ කළ මෙය සියලු අභියෝග මැද සාර්ථකව අවසන් කිරීමට හැකි වුණා. නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 390ක්. කාබනික පොහොර භාවිතයෙන් දේශීය වී වර්ග පමණක් වගා කරන කුඹුරු කීපයක්ද මෙහි පවතිනවා. එමෙන්ම ගොඩ බෝග වගාවද සිදු කෙරෙනවා. ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට මැති ඇමතුරුණතුළු පිරිසක්ද සහභාගී වුණා. කිතුල් අපනයන භෝගයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා කිතුල් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. අමාත්‍ය උදයගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ අද පැවති කැබිනට් තීරණ දෙනුම් දෙන මාධ්‍ය හමුවේදී. කිතුල් භෝගය අපිට අතිශයින්ම සුවිශේෂී රසයක් ගෙන දෙන භෝගයක්. මේ හැදෙන පැණි වගේම රසකාරකයක් විදිහට කිතුල් භාවිතා කරලා දැවැන්ත ලෙස විදේශ විනිමය උපීමේ හැකියාවක් තියෙනවා. මේ කිතුල් භෝගය වැඩි වශයෙන්ම තියෙන්නේ රජයේ ඉඩම්වල. මේ සියල්ල සලකලා කිතුල් අපනයන භෝගයක් ලෙස විශේෂයෙන්ම රසකාරකයක් විදිහට සංවර්ධනය කිරීම සඳහා කිතුල් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවීමට වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා කරපු යෝජනාවට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. සියලුම ගුරු අභ්‍යාස විද්‍යාල සහ හෙද විද්‍යාල විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යතුමා ගෙනෙන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. අපි දන්නවා ලංකාවේ බොහෝ අපරාධ නීති වසර 100කට වඩා පරණයි. ඒ නිසා සමහර වරදවල් කරාම දඩේ වෙන්නේ රුපියල් 10ක් වගේ. දැන් සත්ව හිංසාව සම්බන්ධයෙන් දඩේ තියෙන්නේ රුපියල් 100යි. ඉතින් රුපියල් 100 සාක්කුව දාගෙන බල්ලෙකුට උණු වතුර ගහන්න බල්ලට බල්ලව මරා දාන්න උනත් කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. මේ තත්ත්වය නිසා දඩ මුදල් ජනතාවට බයක් ඇති කරන ප්‍රමාණයට යම් පීඩනයක් ඇති කරන ප්‍රමාණයට වැඩි කළ යුතු නිසා ශ්‍රී ලංකා නීති කොමිසමේ නිර්දේශය මත අධිකරණ අමාත්‍යතුමා පිහිටපු කමිටුවක් කරහා දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන දඩ මුදල් සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යතුමා කරපු යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර සහරන් හෂීම් සහ ජාතික තව්හීද් ජමාත් සංවිධානය පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ යොමු කළ ගොනු සම්බන්ධයෙන් විධිමත් නෛතික උපදෙස් ලබා නොදීමට අදාළව රජයේ අධිනීතිඥ මාලික් අසීස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවිටෙරිව විනය පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව රාජසේවා කොමිසමට නිර්දේශ කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ ප්‍රධානී අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතායි මේ බව ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් රාජ්‍ය සේවා කොමිසම මෙතෙක් කී සඳහා ප්‍රතිචාර දක්වා නොමැති බවද ඔහු පැවසුවා. මේ අතර අදාළ නිලධාරීන් දෙදෙනාගේම ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරියා වශයෙන් එවකට කටයුතු කර ඇත්තේ වත්මන් නීතිපති දප්පුලිද ලිවෙරා මහතා බව කොමිසම හමුවේ අද පළමුවරට අනාවරණය වුණා. එහිදී ස්කයිප් තාක්ෂණයෝසේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාගෙන් කොමිසමේ සභාපතිවරයා පළමුව ප්‍රශ්න කළේ ඔබ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ අවසන් වාර්තාව පූර්ණ වශයෙන් පරිශීලනය කළේද යන්නයි. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ නැත යන්නයි. නමුත් තේරීම් කාරක සභාව හමුවේ මම දුන්නු සාක්ෂියට අදාළ කොටස පරිශීලනය කළා. 2020 පෙබරවාරි 24 හෝ ඊට ප්‍රථම මම නීතිපතිවරයා දැනුවත් කළා. තේරීම් කාරක සභා වාර්තාවේ සඳහන් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ රජී අතිනීතිඥ මාලික් අසිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසත් නවාවි යන නිලධාරීන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කරන්න කියලා. ඒ අනුව නීතිපතිවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. නමුත් පස්සේ ජයමාන්න මහත්මයා පෞද්ගලික හේතුවක් මත ඒ කමිටුවෙන් ඉවත් වුණ නිසා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කළා. එම කමිටු වාර්තාව 2020 ජූලි මාස 20 වනදා වෙළුම් දෙකකින් සමන්විතව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළායයි ඔහු සඳහන් කළා. එම කමිටු වාර්තාවේ කුමන නිර්දේශ ඉදිරිපත් කර තිබුණේද? ස්වාමීනි, ආයතනික සංග්‍රහයේ දෙවන පරිච්ඡේදයේ 13.2 විධිවිධාන ප්‍රකාරව මේ නිලධාරීන් දෙදෙනාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා එහි සඳහන් වෙලා තිබ්බා. ඊට අදාළ චෝදනා පත්‍ර ආකෘති දෙකකුත් ඉදිරිපත් කළ තිබ්බා. පස්සේ නීතිපති දප්පුලිද ලිවෙරා මහතා ඒක අධ්‍යයනය කරලා වැඩිදුර අධ්‍යයනයට වැඩ බලන සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්න මහතාට එම මූලික විමර්ශන වාර්තාව යොමු කළා. පස්සේ ඔහුත් නිර්දේශ කළා නොපමාව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. පස්සේ නීතිපතිවරයා 2020 නොවැම්බර් මාස 12 වෙනිදා මාවිත එම ගුණය යොමු කළා ඉදිරි පියවර ගන්න කියලා. මම 2020 නොවැම්බර් 27 වෙනිදා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හරහා මූලික විමර්ශන කමිටුවේ නිර්දේශයයි කෙටුම්පත් කළ යෝජනා පත්‍රයයි රාජ්‍ය සේවා කොමිසමට යොමු කළා විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් මේ වන තෙක් ඊට රාජ්‍ය සේවා කොමිසමෙන් පිළිතුරු ලැබිලා නැහැ. 2017 අප්‍රේල් මාස වන විට අසාත් නවාවි මහතා නිලයක කටයුතු කරද්ද ඒ කාලෙ වෙද්දී අසාත් නවාබි මහතා ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. එවගේම ඒ විද්දී ඔහු නැගෙනහිර පළාතේ අංශ දෙකක් EER සහ TR යන ත්‍රස්ත විමර්ශන ගොනු සම්බන්ධයෙන් කටයුතු කරන කනිෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කර තිබෙනවා. ඒ වන විට නවාබි මහතාගේ ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ කවුරුන්ද? ඒ කාලෙ විද්දී අපරාධ අංශයේ භාර ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ තියෙන්නේ එවකට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු සිටි වත්මන් නීතිපති දප්පුලිද ලිවෙරා මහතායි. ඔය කාලයට අදාළව නිකුත් කරපු චක්‍රලේඛ ඔබ සතුව තිබෙනවද? ඔව්, එක් චක්‍රලේඛයක සඳහන් වෙලා තියෙනවා වැදගත් සහ මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් අපරාධ අංශයේ ප්‍රධානියා නීතිපතිවරයාව දැනුවත් කරන්න ඕනි කියලා. සෑම අංශයකින්ම ප්‍රපාතයට ඇද වැටී තිබූ රට යළි ගොඩනැගීමේ බලාපොරොත්තුව ජනතාවට ලබා දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතාන මහතා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතාද මෙම මාධ්‍ය හමුවට එක් වුණා. විපක්ෂයේ මේ මාස තුනේ හැසුරුනේ ඒගොල්ලෝ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රටේ ප්‍රශ්න කතා කරන විදිහට තමයි හැසුරුනේ. මොකද අපි 2019 නොවැම්බර් මාසේ ගත්තේ ICU එකේ ඉන්න 50 දින ලෙඩෙකුටත් වඩා අන්තිම පිරිච්ච රටක් ගත්තේ. හැබැයි ඒ ගත්ත රට ක්‍රියාත්මක කරන්න හදනකොටම ගෝලීය වසංගතයකින් මුළු ලෝකෙම වෙලාගත්ත වෙලාවේ අපි ඒ ලෙඩාට කොරෝනාත් හැදිලා තමයි බාරගත්තේ. අපි ජනාධිපතිතුමා, අගමැතිතුමා, ප්‍රමුඛ රජය මේ වගේ දරුණු වසංගතයක් තියෙන වෙලාවේ බලවත් ලෙස පෙර පැවති රජය මේ රට අකර්මණ්‍ය කරලා තියෙන වෙලාවක වුණත් අපි මේ රටට ජයග්‍රහණ ගෙනල්ලා දීලා තිනවා. පළාත් සභා මැතිවරණය පැහැදිලිවම තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. 20-30කට වඩා තියෙනවා පළාත තුල ඒ ප්‍රදේශයේ ජනතාවට උදව් කරන්න පුළුවන් විෂයන්. පළාත් සභාව සුදුවලියෙක් කියන එක අපි පිළිගන්නේ නැහැ. පැහැදිලිවම කියනවා පළාත් සභාව තුල ඒ පළාත් සභාවේ අරමුදල් වලින් විශාල වැඩ කොටසක් රටේ ජනතාවට කරන්න පුළුවන්. ඒ නිසා පළාත් සභා මැතිවරණය මනින්ම පවත්වන්න කියන ඉල්ලීම අපි රජයෙන් කරනවා. බන්ධනාගාර රැඳවුවන්ට වීඩියෝ තාක්ෂණයේ උස්සේ තම පවුලේ ඥාතීන් ඇමතීමේ අවස්ථාව ලබා දීමට විශේෂ ඒකකයක් ආරම්භ කිරීම අද සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ලුහාන් රත්නත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
අඟුණුකුළු පෙළස්ස බඳනාගාරයෙන් එම වැඩපිළිවෙල ආරම්භ කෙරුණු අතර අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මෙජර් ජෙනරාල් යුආර් සිල්වා සහ බඳනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙන යන මහතුරුන් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තේ මහතා මෙලෙස අදහස් පළ කළා. අපි මේක අපේ රටේ සියලුම බඳනාගාරවලට ගෙන ආ යුතුයි. මොකද මේකෙන් අපිට විශාල ප්‍රශ්න රාශියක් විසඳ ගන්න පුළුවන්. අපි දෙවෙනිදා ඉඳන් අද වෙනකොට සුළු වැඩි සඳහා සිට දන්වම මදින සිට කරනවා. 5585ක් අපි නිදහස් කරලා තියෙනවා. දෙසැම්බර් මාසයේ 31 වෙනකොට 1000ක් නිදහස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සිව් අවුරුදු සමාලෝචනය අපි අද වෙනකොට අධිකරණ අමාත්‍යාංශයේ ඉදිරිපත් කළා. අධිකරණ ජනාධිපතිතුමා අතර ගිහිල්ලා තියෙනවා. ඒකාවෙන් පස්සේ මම හිතන්නේ අපිට තවත් සිර කරුවන් රාශියක් නිදහස් කරන්න පුළුවන්. මත්පැන් පානය කිරීමෙන් පසු මීරිගම් ප්‍රදේශයේදී මියගිය පුද්ගලයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට අධිකරණය නියෝග කළා. මීරිගම මොට්ටෑවවත්ත ප්‍රදේශයේදී පුද්ගලින් 4 දෙනෙකු අමංගලයකින් පසු මත්පැන් පානය කර ඇති අතර එහිදී අසනීප වූ 3 දෙනෙකු රුහල්ගත කෙරුණා. ඒ අතුරින් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය දෙදෙනා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි සහෝදරයන් වෙනවා. මෙම පුද්ගලින්ට මත්පැන් ලබා දුන් තැනැත්තාද මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු වරාය ආශ්‍රිතව සේවය කරන පෞද්ගලික සමාගමක කන්ටේනර් රථරියදුරේ සිද්ධියෙන් මියගිය දෙදෙනාගේ සිරුරු පරීක්ෂා කළ අත්තනගල්ල වැඩබලන අතිරේක මහේස්ත්‍රාත්වරිය පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා නියෝග කළා. ඔවුන් පානය කළ මත්ද්‍රව්‍යවල අඩංගු තැබින්ම මත්පැන් රැගෙන ආකාරය පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකයි. විවිධ පුද්ගලින් ලබා දෙන මෙවැනි විෂ මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. මීට පෙර මෙවැනිම සිද්ධියකින් පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර රන්පාණ්ඩ සොරකමේ නිරත වූ අයකු රුපියල් 160ක රත්රන් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. යතුරු පැදියකින් ගමන් කරමින් මහමග සිටින කාන්තාවන්ගේ රන්පාණ්ඩ සොරකම් කිරීම මොහු කලක් පුරා සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. දකුණු පළාතේ පාසල් 200කට සුහුරු පන්ති පාසුකම් ලබා දීම අද සිදු කෙරුණා. ඒ දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩපිළිවෙල යටතේ. පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම ඉහළ නැංවීම අරමුණින් නවීන තාක්ෂණය සමග එක්ව සුහුරු පන්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මෙය හඳුන්වා දීමේ නිල උත්සවයේ ගල්ල ලබදුව දක්ෂිණපාය පරිශ්‍රී දීප වැතුණා. ඒ අමාත්‍ය මහාචාර්ය චීල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරණ මහතුරුණතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මීට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පාසල් 100කට සුහුරු පන්ති ලබා දීම සිදු කෙරුණා. මෙතෙක් දුරට පාසල් 852ක් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 550,000කට මේකේ ප්‍රයෝජනය ලැබිලා තිබෙනවා. දැන් බලාපොරොත්තු වෙන්නේ 2021 මාර්තු අවසානයේදී ඉස්සෙල්ලා දශලක්ෂයකට මේ වැඩපිළිවෙලේ ප්‍රයෝජනය ලබාදී. ඒ පහසුකම් අවම ප්‍රමාණයට තියෙන ප්‍රදේශවලට ගිහිල්ලා එතනින් පටන් ගැනීමේ උත්සාහයත් මම දකිනවා ඉතාමත් කාලෝචිත අගය කළ යුතු දෙයක්. කොරෝනා ගෝලීය අභියෝගයට එරෙහිව සටන් කිරීම සඳහා වන සාමූහික ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට කැප වී සිටින බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීමේ 65 සංවත්සරයේ සැමරීමේ උත්සවයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. උත්සවය පැවැත්වුණේ විදේශ අමාත්‍යාංශයේදී. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මියතුළු පිරිසක් ඊට එක් වුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ වත්මන් රජය ස්වෛරීභාවය ආරක්ෂා කිරීම රාජ්‍යයන්ගේ බහුමික අඛණ්ඩතාව සහ ඔවුන්ගේ දේශීය කටයුතු වලට ඇඟිලි ගැසීම නොකිරීම යන ජගත් ප්‍රඥප්තියේ විධිවිධාන වලට අනුකූලව කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා ටේක්ස් ප්‍රයිඩ් in his long standing partnership with the United Nations. නිදහසින් පසු ගත වූ කාලය තුලදී යටත් විජිත රාජ්‍යයන් සමග ඇති බැඳීම් හා වගකීම් වලින් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් නිරවුල් වුණා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව තුල ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙසද කටයුතු කළා. නොබැඳි ප්‍රතිපත්ති මත පදනම්ව ශ්‍රී ලංකාව නොබැඳි ව්‍යාපාරයේ ආරම්භක සමාජිකයෙකු ලෙස ප්‍රධාන භූමිකාවක් ඉටු කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77 කණ්ඩායමේ සමාජිකයෙකු බවටද අපි පත් වුණා. COVID-19 වසංගතය පිළිබඳව කටයුතු කිරීම සඳහා බහු
පාර්ශ්වීය ක්‍රියාකාරීත්වය පෝෂණය සහ ගෝලීය සහයෝගිතාව බලමුළු ගැන්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කර ඇති ආකාරය ප්‍රශංසා කරනවා. මෙම ගෝලීය අභියෝගයට එරෙහිව සටන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව කටයුතු කිරීමට අපි කැප වෙනවා. In the past 65 years, Sri Lanka has successfully transformed itself. Gevigiya wasara 65 tula Sri Lankawa saarthakawa madhyama aadayam labana ratak bawata patwela tiyenawa. Sri Lanka rajaya samaga ita samipawa katitu karaddi mata peenawa on tirasara sangwardane wenuen kriya karana akarya. Sri Lankawe pratisandahaniya sahagithawa saha tirasara sangwardane tulin idireedi samurdhimat ratak bihimana bawa peniyanawa. ඒ සමගින් ස්වාධින රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.